नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरण यामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरण यामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण यामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरण यामि साधु साधु साधु। गरुतर महासंगरत्न अवसराई सदहवत पिन्वत्नी अपि में श्रवणे करमिन सिटिन्नी वस्सान धर्मदेशनामालावे आर्यष्टांगिक मार्गे गेन विस्तर करमिन किया देन धर्मदेशनामालावकट एतकोट अद दवसे ओबट इगन गन्न लबेन्नी आर्यष्टांगिक मार्गे देवनी अंगय सम्मा संकप्प सम्मा संकल्पय गेन विस्तर वेन धर्मदेशनावक पिन्वत्नी तथागत बुदुरजानन वहन्से गुरुपदेश रहितव अवबोध कोट वदाल मध्यम प्रतिपदाव एहेम नैत्तं आर्यष्टांगिक मार्गय ඒ ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි කෙනෙකුට සසර දුකින් නිදහස් වීමේ අවස්ථාව සැලසෙන්නේ. එතකොට ඒ නිසා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට ඒ ආර්යෂ්ටාංගික මාර්ගය ගැන වඩා හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට අද අපි ඉගෙන ගන්න මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප නැත්නම් සම්මා සංකල්පය යහපත් කල්පනාව කියන මාර්ගංගයයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක කියන සූත්‍ර දේශනාවේ විස්තර කරලා දෙනවා සම්මා දිට්ඨි පුබ්බංගමං හෝති. මේ සම්මා දිට්ඨිය මුල් වෙනවා පූර්වාංගම වෙනවා මොකක් සඳහාද? මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම සඳහා පුරුදු පුහුණු කිරීම සඳහා මූලික වෙනවා සම්මාදිට්ඨිය. කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්මාදිට්ඨියෙන් තමයි මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති. මිත්‍යා සංකල්පනාව මිත්‍යා සංකල්පනාවක් විදිහට අඳුනාගන්නේ. ඒ වගේම සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. සම්මා සංකල්පය සම්මා සංකල්පයයි කියලා හඳුනාගන්නේ. එතකොට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සංකල්පය නැත්නම් යහපත් කල්පනාව ගැන විස්තර කළ දුන්නා. එතකොට මිච්ඡා සංකල්පනාව කියලා දෙයක්ත් තියෙනවා. එතකොට සම්මා සංකල්පනාවට එන්න කලින් මේ ලෝක සත්වයා වාසය කරන්නේ මොකක් තුලද? මිච්ඡා සංකල්පනාව තුලයි. එතකොට සම්මා දිට්ඨියෙන් මොකද කරලා දෙන්නේ? මිච්ඡා සංකල්පය මේකයි
සම්මා සංකල්පේ මේකයි කියලා දෙක අඳුනා ගන්නවා. මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියෙන් තමයි ඒක තේරුම් කරගන්නේ. එතකොට ඒ නිසා තමයි සම්මා දිට්ඨිය මේ හැම මාර්ගංගයක් දියුණු කරන්නම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේදී මූලික දෙයක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේක උපමා කළේ කොහොමද? උදෑසන නැගෙනහිර අහස රත්පැහැ ගැන්වෙනකොට ඒක දකින්න කෙනාට දකින්න කෙනා දැනගන්නවා ඕන්න දැන් ඊළඟට ඉර පායන්න කිට්ටුයි. එතකොට ඉර පායන්න ඉර පෑයීමේ පූර්ව නිමිත්ත මොකද්ද? අරුණ නැගීම. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න පූර්ව නිමිත්ත තමයි මොකද්ද? සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. අර ඉර පායන පූර්ව නිමිත්ත උදේ අරුණ නැගීම වුණා වගේ. එතකොට පින්වත්නි, දැන් සම්මා දිට්ඨියෙන් තමයි යොන කෙනෙක් සම්මා සංකල්පේ මේකයි මිච්ඡා සංකල්පේ මේකයි කියලා හඳුනාගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ මිච්ඡා සංකප්පෝ. මොකටද මිච්ඡා සංකල්පය? නැත්තම් මිත්‍යා කල්පනාව, වැරදි කල්පනාව, වැරදි විදිහට හිතීම, වැරදි සිටිවිලි පැවැත්වීම කියලා කියන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා කාම සංකප්පෝ. කෙනෙක් පංචකාමයේ ගැනම හිත හිත කල්පනා කර කර ඉන්නවා. ව්‍යාපාද සංකප්පෝ, තරහ සිටිවිලිම හිත හිත ඉන්නවා. තරහයෙන් යුක්තවම කල්පනා කරනවා. විහිංසා සංකප්පෝ, හිංසා පීඩා කිරීම ගැනම කල්පනා කරමින් ඉන්නවා. අනිත් අයට කායික මානසිකව හිංසා පීඩා කරන එකම කල්පනා කර කර ඉන්නවා. ඔන්න මිච්ඡා සංකල්පනා, මිච්ඡා සංකල්පේ බුදුරජාණන් වහන්සේ විස්තර කළ දුන්න ආකාර තුනකට කාම සංකල්ප, පංචකාමයන් ගැන හිත හිත ඉන්න එක, ව්‍යාපාද සංකල්පය, නිතරම තරහෙන් යුක්තව කල්පනා කර කර ඉන්න එක, විහිංසා සංකල්පය, අනිත් අයට හිංසා පීඩා කරන එක ගැනම හිත හිත කල්පනා කර කර ඉන්න එක. එතකොට පින්වත්නි, දැන් කාම සංකල්පය වලට තමයි අයිති වෙන්නේ, ඇතුළත් වෙන්නේ මේ පංචකාම අරමුණු, නැත්නම් පංචකාමයන් ගැන හිත හිත ඉන්න එක. දැන් පින්වත්නි, අපි කැමති ලස්සන ප්‍රියමනාප දේවල් දකින්න, රූප. අපි කැමති ලස්සන ප්‍රියමනාප ශබ්ද අහන්න. අපි කැමති ලස්සන ප්‍රියමනාප ගඳ සුවඳ විඳින්න, ප්‍රියමනාප රසයන් විඳින්න, ප්‍රියමනාප පහස විඳින්න. එතකොට මෙන්න මේවට කියනවා පංචකාම. මේ තුලින් සතුටු වෙන එකට කියනවා පංචකාමෙන් සතුටු වෙවි ඉන්නවා කියලා. එතකොට ලෝකෙ මිනිස්සු තමන්ගේ හිත තුල සම්පූර්ණම වාගේ බහුතරය සම්පූර්ණම වාගේ කල්පනා කරන්නේ මෙන්න මේ දේවල් ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒක මිත්‍යා සංකල්පනාවටයි අයිති වෙන්නේ. එතකොට පින්වත්නි, මේ මිච්ඡා සංකල්පනාවට තමයි ඇතුළත් වෙන්නේ. දැන් කෙනෙක් තමන්ගේ තියෙන ගේ දොර ගැන හිත හිත ඉන්නවා, තමන්ගේ යාහන වාහන ගැන, තමන්ගේ දේපල ඉඩකඩම්, දුවාදරුවෝ, ඊට පස්සේ තමන්ගේ සමාජ මට්ටම, තමන්ගේ මේ විදිහට තමන්ට යම් දෙයක් තියෙනවද, ඒ හැම දෙයකින්ම සතුටු වෙවි ඒ ගැනම කල්පනා කර කර ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කාම සංකල්පනාවටයි අයිති වෙන්නේ. ඊට පස්සේ තවත් ඒ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විදිහම කල්පනා කර කර ඉන්නවා. ඒකට කියනවා කාම සංකල්පනාව කියලා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයන් උන්වහන්සේ විස්තර කළ දුන්නේ බොහෝ ආදීනව තියෙන අල්පාස්වාදයක් තියෙන දෙයක් විදිහටයි. බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරේ පංචකාමයේ? බොහෝ ආදීනව තියෙන අල්ප ආස්වාදයක් තියෙන දෙයක් විදිහටයි. දැන් බලන්න, මිනිස්සු ලෝකේ ලොකු මහන්සියක්, ලොකු වෙහෙසක් ගන්නවා මේ ඇහින් ලස්සන දෙයක් දැකලා ඇස පිනවන්න, කනින් ලස්සන දෙයක් අහලා කන පිනවන්න,
නාසින් හොඳ ගඳ සුවඳක් දිවින් ප්‍රියමනාප රසයක් කයින් ප්‍රියමනාප පහසක් විඳලා සතුටු වෙන්න ලොකු මහන්සියක් ගන්නවා. ලොකු මහන්සියක් අරගෙන තමයි පුංචි වෙලාවකට ඒ සතුට සැපේ හොයාගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ උපමා කළේ මේ පංචකාමයේ කියන එක. උන්වහන්සේ උපමා කළා මේ හරියට මස්වැදල්ලක් කටින් ගත්ත ලිහිණියක් වගේ කියලා. දැන් ලිහිණියෙක් උගුස්සෙක් උගුස්සෙකුට මස්වැදල්ලක් හම්බෙනවා. මේ උගුස්ස මොකද කරන්නේ? මස්වැදල්ල අරගෙන පියාඹගෙන යනවා. පියාඹගෙන යන්නේ මම මේක තනියම කන්න ඕනි කියලා හිතාගෙන. එතකොට ඒක දකින අනිත් උගුස්ස මොකද කරන්නේ? ලිහිණියෝ අර උගුස්ස පස්සෙන් අර ලිහිණිය පස්සෙන් පන්නගෙන යනවා. මොකද යන්නේ? පන්නගෙන ගිහිල්ලා අර උගුස්සට කොටන්න ගන්නවා. ඒ කොටන්නේ මොකටද? අර මස්වැදල්ල දැහැගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංචකාමයේ ආන් ඒ වගේ එකක් කියලා. ඇයි ලෝකෙ හැම කෙනෙක්ම මේ දැන් යාහන වාහන ගේ දොර ඉඩකඩම් පස්සේ මේ දේවල් පස්සෙම දුවදුව ඉන්නවා. එතකොට ඒක හින්දම තමයි ඒක නා පීඩාවටපත් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංචකාමය කියන එක හරියට මේ හරියට ඇට කටුවක් වගේ කියලා. දැන් ඔන්න බලු කුක්කෙකුට මේ මස්ලේ නැති ඇට කෑල්ලක් හම්බෙනවා. එතකොට මේ බලු කුක්ක මොකද කරන්නේ? මේ ඇට කෑල්ල හප හප ඉන්නවා. ඇයි ඒකේ මස්ලේ වල රහස වඳ තියෙන නිසා. නමුත් ඒක කොච්චර හැපුවත් ඒ බලු කුක්කගේ බඩ පිරෙන්නේ නැහැ. ටික වෙලාවක් යද්දි අරක හපලා හපලා ඒ බලු කුක්කගේම විදුරු මහ තුවාල වෙලා ලේනවා. එතකොට ඒ ලේ රහට අර බලු කුක්ක දවසක් හරි ඒක හප හප ඉන්නවා. එතකොට ඒ බලු කුක්කට තේරෙන්නේ නැහැ මේකෙන් බඩ පිරෙන්නේ නැහැ කියලා. තමන්ම තමයි වෙහෙසට දුකටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පංචකාමෙන් විතරක්ම සතුටු වෙවි ඒකම හොය හොය ඉන්නේ කාන් ඒ වගේ කියලයි. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ පංචකාමයේ ගැනම කල්පනා කර කර හිත හිත ඒකම හොය හොය ඉන්න එක මිත්‍යා සංකල්පනාවක්. ඒක අයිති වෙන්නේ මොකටද? මිත්‍යා සංකල්පනාවට. ඊළඟට ව්‍යාපාද සංකල්පනාව. මේ තරහෙන් යුක්තව කල්පනා කර කර ඉන්න එක. පින්වත්නි දැන් මිනිස්සුන්ගේ හිතවලට මේ පුංචි දෙයටත් තරහ යන ස්වභාවය තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ හිතට මේ තරහ කියන එක ආපුහම මොකක් හරි හේතුවක් මුල් කරගෙන ඒ තරහ හිතෙන් ඉක්මනට අයින් කරලා දාන එකද බැහැර කරලා දාන එකද ඒක පුළුවන් තරම් ඒක වැඩි වෙලාවක් හිතේ පවත්වා ගන්න එකද කරන්නේ? මිනිස්සු මොකද කරන්නේ? ඒ තරහ සිටිවිල්ල හිතෙන් අයින් කරන එක නෙමෙයි කරන්නේ. එහෙනම් මොකද්ද? ඒකම හිත ඒකම පෝෂණය කරනවා. ඇයි අහවලා මට ওই විදිහට කළේ? ඇයි ওই විදිහ වචනයක් කිව්වේ? ඇයි මට මෙහෙම දෙයක් කළේ කියලා ඒක ගැන හිත ඒ තරහම තමයි දිගට දිගට පවත්වන්නේ. එතකොට ඒක අයහපත පිණිසමයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඇතුළත් වෙන්නේ මොකටද? මිච්ඡා සංකල්පනාවට, වැරදි කල්පනාවට. ඒ වගේම විහිංසා සංකල්පනාව. දැන් අර තරහ ඇති වුණාට පස්සේ තරහෙන් පස්සේ ඊළඟට එනවා තව එකක්. මොකද්ද? මට අහවලා මේ විදිහට කළා. එහෙනම් මම ඒකට වාඩුව පිරිමහන්න ඕනි. මං ඒකට එකට එක කරන්න ඕනි කියලා. දැන් කෙනෙක් Tamanට බැන්න නම් ඊළඟට බැනුන් අහපු කෙනා කල්පනා කරන්නේ පෙරලා ඒකට බයින්න නැත්තම් ගහන්න. Tamanට කෙනෙක් පාඩුවක් කරා නම් Tamanට කෙනෙක් Taman එක රණ්ඩුවට ආවා නම් ආපහු පෙරලා මොකද කරන්න පටන් ගන්නෙ? ඒක නැත් එක රණ්ඩුවට යන්නමයි. එතකොට එතන මොකද වර්ධනය වෙන්නේ? විහිංසාව. හිංසා පීඩා කරන එක තමයි සකස් වෙන්නේ. එතකොට ඒ හිංසා පීඩා කරන එක ගැනම හිත හිත කල්පනා කර කර ඉන්න එක බුදුරජාණන් වහන්සේ වදාලා මොකක් කියලාද? මිච්ඡා සංකල්පනාවක් කියලා. එතකොට බලන්න දැන් මේ ලෝකේ ගත්තොත් මිනිස්සු අතර මේ හිංසා පීඩා කරන එක සමහර මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා තමන් සතුටු වෙන්නේ වෙන කෙනෙකුට හිංසාවක් කරලා පීඩාවක් කරලා.
එතකොට සමහර මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මේ පුංචි අහිංසක සත්තුන්ව දඩයම් කරන්න. එහෙම නැත්නම් වෙඩි තියන්න. ඔන්න සමහර මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා වෙනම පුංචි කුරුල්ල වගේ සත්තු හදනවා. හදලා හිට ඒ මිනිස්සු විනෝදෙට මොකද කරන්නේ? අර ඇති කරන කුරුල්ලා අතාරිනවා. අතාරලා ඒ කුරුල්ලට වෙඩි තියෙන එකෙන් තමයි සතුට වෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එතකොට එතන මොකද හැදිලා තියෙන්නේ? විහිංසා, හිංසා පීඩා කරන සංකල්පනාව. එතකොට දැන් සමහර මේ ලෝක මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා වෙනම තමන්ගේ හුරතල්ලු විදිහට හදනවා උගුස්සෝ වගේ සත්තු. ඊට පස්සේ මේ උගුස්සන්ව අරගෙන යනවා කාන්තාරයට. කාන්තාරයට අරගෙන ගිහිල්ලා මේ පරවියෝ වගේ සත්තු, පරවියෝ වගේ කුරුල්ලු අරන් එනවා. කුරුල්ලු අරගෙන ඇවිල්ලා අර පරවියන්ව අතාරිනවා. එතකොට අතයරලා පරවිය දැන් ඉගිලීගෙන යනවා. දැන් කාන්තාරේ පරවියට වහන්න තැනක් තියෙනවද? වැල්ල විතරනේ තියෙන්නේ. එතකොට පුළුවන් තරම් ඉගිල්ල යන බලනවා. එතකොට අර තමන්ගේ හොරතලයට හදන අර උගුස්සා, පුරුදු කරලා තියෙන උගුස්සා අතාරිනවා. අතාරින්න මොකටද? අර පරවියව ගිහිල්ලා බිම වට්ටන එකට. එතකොට දැන් අර උගුස්සා පියමගෙන ගිහිල්ලා අර පරවිය පස්සෙන් ගිහිල්ලා අර උගුස්සට මේ පරවියට කොටලා පරවියව බිම දානවා, පරවියව මරලා දානවා. ආන් ඒකෙන් තමයි ඒ මිනිස් සතුට වෙන්නේ. එතකොට තනිකරම එතන පවතින මොකද්ද? විහිංසාව, හිංසා පීඩා කරන සංකල්පනාව. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ තුනම කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, මේ තුනම ඇතුළත් වෙන්නේ මිච්ඡා සංකල්පනාවටයි, වැරදි කල්පනාවටයි කියලා. එතකොට වෙන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න මිච්ඡා සංකල්පනා තුනක් තියෙනවා. ඒ තුන මොනවද කියන්න බලන්න. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සම්මා සංකල්පය ගැන. කතමාච භික්කවේ සම්මා සංකප්පෝ. මොකටද සම්මා සංකල්පය? යහපත් කල්පනා කිරීම. මොකද්ද උන්වහන්සේ දේශනා කරනවා? සම්මා සංකප්පහම් භික්කවේ ද්වයං වදාමි. සම්මා සංකල්පය දෙයාකාරයි කියලා උන්වහන්සේ වදාලා. අත්ති භික්කවේ සම්මා සංකප්පෝ. එක සම්මා සංකල්පයක් තියෙනවා. සාසවා පුඤ්ඤභාගියා, ආශ්‍රව සහිතයි, පුඤ්ඤභාගියා පිනට බරයි, උපදිවේ පක්කෝ පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න එක සම්මා සංකල්පයක්. ඒ සම්මා සංකල්පය මොකද්ද? ආශ්‍රව සහිතයි, පිනට බරයි, පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඊළඟ අනිත් සම්මා සංකල්පය. අරියෝ ඒක ආර්යයි, අනාසවා ආශ්‍රව සහිත නැහැ, ලෝකෝත්තර මග්ගංගෝ. ඒක ලෝකෝත්තර මාර්ගාංගයක්, ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන අංගයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා දැන් ඔන්න මේ සම්මා සංකල්ප, සම්මා සංකල්පයේ තියෙන ආකාර දෙක මොනවද? උන්වහන්සේ දේශනා කරනවා පළවෙනි ක්‍රමය, මේ සම්මා සංකල්පයේ කොහොමද පිනට බර වෙච්ච පෙරලා සැප විපාක ලබා දෙන විදිහට සකස් වෙන්නේ. උන්වහන්සේ විස්තර කළා දෙනවා සම්මා සංකල්පයේ තියෙනවා පිනට බරයි, ආශ්‍රව සහිතයි, පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ සම්මා සංකල්පේ තමයි නෙක්ඛම්ම සංකප්පෝ. ඒ කියන්නේ අර පංචකාමයන්ගෙන් වෙන් වෙන්න කල්පනා කරන එක. ඊට පස්සේ අව්‍යාපාද සංකප්පෝ, තරහසිත බැහැර කරලා මෛත්‍රී සිතින් වාසය කරන එක. අවිහිංසා සංකප්පෝ, හිංසා පීඩා කරන එක බැහැර කරලා හිංසා පීඩා නොකරන එක ගැන කල්පනා කරමින් ඉන්න එක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සම්මා සංකල්පය ආශ්‍රව සහිතයි, පිනට බරයි, පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට වන බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා සම්මා සංකල්පයේ අනිත් ස්වභාවය, අනිත් කාරණය. උන්වහන්සේ විස්තර කරනවා මේ සම්මා සංකල්පය කොහොමද
ආර්ය එකක් බවට පත්වෙන්නේ, අනාශ්‍රව එකක් බවට පත්වෙන්නේ, ලෝකෝත්තර මාර්ගාංගයක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මඟඵල ලබන්න උපකාර කරන්නේ කොහොමද? උන්වහන්සේ විස්තර කරනවා, යෝකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස, යම්කිසි ආර්ය සිතක් ඇති අනාශ්‍රව චිතක් ඇති අරිය මග්ග සමන්ගිනෝ, ආර්ය මාර්ගයෙන් සමන්විත වූ කෙනෙකුගේ, ආර්ය මාර්ගය වඩන කෙනෙකුගේ යම් කල්පනාවක් ඇද්ද? ඒ කියන්නේ ඔන්න පින්නතුනි, කෙනෙකුට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බෙනවා. ඒ කියන්නේ ඒ කෙනාට මොනවද අහන්න හම්බෙන්නේ? දුක්ඛාරි සත්‍ය ගැන අහන්න හම්බෙනවා, දුක්ඛ සමුදය ගැන අහන්න හම්බෙනවා, දුක්ඛ නිරෝධය ගැන අහන්න හම්බෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන අහන්න හම්බෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන අහන්න හම්බුණාට පස්සේ ඔන්න කෙනෙකුට ටික ටික තේරෙනවා. නුවණැති කෙනා කල්පනා කරනවා, එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසා තමයි මේ ඉපදීපදී මෙරිමෙරි සසර යන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරොත් තමයි මේ සසරෙන් නිදහස් වෙන්න තියෙන්නේ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මමත් සසරෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න ඕනි කියන අදහසට කෙනෙක් එනවා. ඒ අදහසට ආපු කෙනා ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන විදිහට කල්පනා කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන විදිහට හිතන්න පටන් ගන්නවා. ආන් ඒකට කියනවා, අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනාගේ ඒකට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරන කෙනාගේ සම්මා සංකල්පය කියලා. එතකොට ඒ කෙනා කල්පනා කරනවද යම් විදිහකට? ඒ කෙනා යම් විදිහකට නුවණින් විමසනවද? ඒ කෙනා යම් විදිහකට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසනවද? ආන් ඒකට කියනවා සම්මා සංකල්පය කියලා. එතකොට ඒ සම්මා සංකල්පය ඍජුවම උපකාර වෙන්නේ මොකටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න. දැන් පින්නතුනේ ඒක මෙහෙම තේරුම් ගන්න ඕනි. දැන් ඔන්න සම්මා සංකල්පේ ආකාර දෙකක් තියෙනවා. අපි පළවෙනි එක ඉගෙන ගත්තා, ඒක තමයි මොකද්ද? ආශ්‍රව සහිතයි, පිනට බරයි, පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට සම්මා සංකල්පේ ඊළඟ එක තමයි මොකද්ද? ඒ සම්මා සංකල්පේ තමයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උවමනා කරන විදිහට කෙනෙක් කල්පනා කරනවා, හිතනවා. ඒ කියන්නේ ඔන්න කෙනෙක් අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා, හේතුඵල වශයෙන් විමසනවා. එතකොට ඒක මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුගේ සම්මා සංකල්පය. ඔන්න ආකාර දෙකයි. එතකොට පින්වත්නි, දැන් සම්මා සංකල්පයේ පළවෙනි ක්‍රමේ තමයි පිනට බරයි, පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් බුද්ධ ශාසනයක් ලෝකේ පවතින නැති කාලවල, බුද්ධ ශාසනයක් ලෝකේ පවතින නැති කාලවල සමහර කෙනෙක් මෛත්‍රී ධ්‍යාන වඩනවා, මෛත්‍රී භාවනා වඩනවා. එතකොට විහිංසා කල්පනාවෙන් යුක්තව ඉන්නවා. ඊට පස්සේ කාමයන්ගෙන් නික්මිලා යනවා. දැන් සඳහන් වෙනවා එක තැනක, අපගේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී බෝසතාණන් වහන්සේ විදිහට වාසය කරන කාලේ එක ජීවිතයක උන්වහන්සේ මේ කාමයන්ගේ ආදීනව දැකලා ගිහිගෙදරින් නික්මිලා ගියා. ගිහිගෙදරින් නික්මිලා උන්වහන්සේ තාපස ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. උන්වහන්සේ බොහෝ කල මෙහි විදිහට ඉඳලා උන්වහන්සේට හිතුණා, මම දැන් මෛත්‍රී ධ්‍යාන වඩන්න ඕනි, මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕනි. ඊට පස්සේ මේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී භාවනාව, මෛත්‍රී ධ්‍යාන වැඩුවා අවුරුදු 7ක්. එතකොට ඒ අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වඩපු එකේ ප්‍රතිඵලය ඊට පස්සේ ඒ ජීවිතයෙන් පස්සේ උන්වහන්සේ උපදිනවා සුගතියේ. ඊට පස්සේ ඒ මෛත්‍රී ධ්‍යාන වඩපු එකේ ආනිසංසය බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා. අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වඩපු නිසා සංවට්ට විවට්ට කල්ප 7ක් උන්වහන්සේ දුගතියකට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ
බොහෝ වාර ගණන දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රය බවට පත් වුණා. බොහෝ වාර ගණනක් සක්විති රජ වුණා. බොහෝ වාර ගණනක් ප්‍රාදේශීය රජ වුණා. එතකොට ඒක ලැබුණේ මොකකින්ද? අර අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වඩපු එකෙන්. එතකොට බුද්ධ ශාසනයක් නැති කාලේ උන්වහන්සේ, ඒ බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා, තේරුම් අරගෙන හිටියා මොකද්ද තරහ සිටිවිලි කියන්නේ අයහපත් දෙයක්, මෛත්‍රී කියන්නේ යහපත් දෙයක් කියලා. එතකොට උන්වහන්සේ ඒ මෛත්‍රී ධ්‍යාන වැඩුවා. එතකොට දැන් ඒ කාලේ උන්වහන්සේ තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසක් තිබුණේ නැහැ. මොකද අබුද්ධෝත්පාද කාලයක් නිසා. එතකොට ඒ මෛත්‍රී ධ්‍යාන වැඩිම තුළ ඒ සම්මා සංකල්පය කොයි විදිහට සකස් වුණේ? පිනට බර වෙලා පෙරලා සැප විපාක ලැබෙන විදිහට සකස් වුණා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට තමයි අර බොහෝ කලක් දුගතියට එන්නේ නැතුව සුගතිය වාසය කළේ. එතකොට බලන්න ඒ විදිහට මේ සම්මා සංකල්පයේ එක පැත්තක් තියෙනවා. ඒක කොහොමද සකස් වෙන්නේ? පිනට බරව පෙරලා සැප විපාක ලැබෙන විදිහට. දැන් පින්වත්නි, ඔබ අහලා ඇති, ඉගෙනගෙන ඇති සක්විති රජවරුවල දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ලෝක කලින් කලට පහළ වෙනවා සක්විති රජවරු. සක්විති රජතුමා කියන්නේ මුළු පෘථුවියම ධාර්මිකව සිල්වත් පාලනය කරන රජතුමාට. එතකොට මේ සක්විති රජතුමා මුළු පෘථුවියම ධාර්මිකව සිල්වත් පාලනය කරනවා. දැන් අබුද්ධෝත්පාද කාලවල පවා. එතකොට දැන් ඒ සක්විති රජතුමාට තේරුමක් තියෙනවා, දන් දුන්නම ඒකේ සැප විපාක තියෙනවා කියලා. ඊට පස්සේ යහපත් කර්ම කරපුවාම ඒකේ ප්‍රතිඵල තියෙනවා, අයහපත් කර්ම කරපුවාම ඒකේ දුක් විපාක තියෙනවා. ඊට පස්සේ හොඳ නරක තියෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා සක්විති රජතුමා මොකද කරන්නේ? තමනුත් සිල්වත් වෙනවා, ධාර්මික වෙනවා. රටවැසියාවත් සිල්වත් කරනවා, ධාර්මික කරනවා. එතකොට මේ සක්විති රජතුමා තුළ පවතින සංකල්පනාව කොයි වගේ එකක්ද? මෛත්‍රියෙන් යුතු හිංසා පීඩාවෙන් තොර එකක්. එතකොට ඒ සක්විති රජතුමා තුළ ඒ සම්මා සංකල්පය සකස් වෙන්නේ කොයි විදිහටද? පින්නට බර වෙලා පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන්. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සක්විති රජ කෙනෙක් මරණින් මතු උපදිනවා දෙවියන් අතර දෙව්ලොව. එතකොට බොහෝ කලක් සුගති වාසය කරනවා අර සක්විති රජ කාලේ රැස් කරපු පිනෙන්. එතකොට ඒ පින රැස් වෙන්නේ කොයි විදිහටද? අර සම්මා සංකල්පයේ පිනට බර වෙලා පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්තව සකස් වෙච්ච නිසා. එතකොට පින්වත්නි, දැන් ලෝකේ සමහර කෙනෙක් තුල මේ සම්මා සංකල්පේ මේ විදිහට සකස් වෙනවා. එතකොට ඒ අය මෛත්‍රී සිතින් වාසය කරනවා, අනිත් අයට හිංසා පීඩා නොකර ඉන්න කල්පනා කරනවා. සමහර කෙනෙක් මේ පංචකාමයන්ගෙන් නික්මිලා යනවා. එතකොට හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහස ඍජුවම ඇවිල්ලා නැහැ. එතකොට එබඳු කෙනෙක් තුර මේ සම්මා සංකල්පේ සකස් වෙන්නේ කොහොමද? පෙරලා සැප විපාක ලබා දෙන පිනට බරව. එතකොට පින්වත්නි, ඒක තමයි සම්මා සංකල්පයේ එක ක්‍රමයක්. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා සම්මා සංකල්පයේ අනිත් ක්‍රමය මොකද්ද? ආර්ය වූ ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වෙන සම්මා සංකල්පය. ඒ තමයි ඔන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමකගෙන් ඔන්න චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න හම්බුණාට පස්සේ ඒක නා කල්පනා කරනවා, මමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනි කියලා. ඔන්න ඒක නා ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න කල්පනා කරනවා. ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න කල්පනා කරන කෙනාගේ යම් සංකල්පයක් ඇද්ද, යම් විතර්කයක් ඇද්ද, යම් විදිහක විදර්ශනා කිරීමක් ඇද්ද, යම් විදිහක නුවණින් විමසීමක් ඇද්ද, ආන් ඒකට කියනවා සම්මා සංකල්පය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වෙන සම්මා සංකල්පය කියලා. එතකොට පින්වත්නි, දැන් ඔන කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසින්
ඔන්න කෙනෙක් අනිත්‍ය භාවනාව කරනවා. අනිත්‍ය ආයතන භාවනාව කරනවා කියලා හිතන්න. ඔන්න ඒක නා මේ භාවනාව පුරුදු කරනවා. මේ ඇස අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පේන රූප හේතුන් නිසා හටගත්ත, හේතු නැති වෙනකොට අනිත් වෙලා යනවා. ඒ නිසා මේ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ආයතන භාවනාව කරනවා. මොකක්ද එයා තුළ වැඩෙන්නේ? සම්මා සංකල්පය. ඒ සම්මා සංකල්පය පිනට බර පෙරලා සැප විපාක ලබා දෙන සබහායි යුක්ත එකක්ද? එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන උපකාර කරන එකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන එකක්ද? කොයිකද? ඔව්, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන එකක් වෙනවා. එතකොට අන්න ඒ විදිහට කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කෙනෙක් අනිත්‍ය වශයෙන් නුවණින් විමසනවාද? දැන් කෙනෙක් ආයතන අනිත්‍ය වශයෙන් නුවණින් විමසනවා. එහෙම නැත්නම් ස්කන්ධ අනිත්‍ය වශයෙන් විමසනවා. මේ රූප උපාදාන ස්කන්ධය අනිත්‍යයි, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් විමසනවා. එතකොට ඒ නුවණින් විමසන එක, ඒ විදර්ශනාව මොකටද උපකාර කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඊට පස්සේ කෙනෙක් මේ පටිච්ච සමුපාදයට අනුව නුවණින් විමසනවා හේතුඵල වශයෙන්. ඒකත් මොකටද උපකාර කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයට. එතකොට ඒක මොකක් බවටද පත් වෙන්නේ? ඕ, චතුරාර්ය සත්‍යයට අවබෝධයට උපකාර වෙන ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත් වෙන සම්මා සංකල්පය බවට තමයි පත් වෙන්නේ. එතකොට ඒ වගේම දැන් කෙනෙක් ධාතු මනසිකාරය පුරුදු කරනවා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු වශයෙන් නුවණින් විමසනවා. එතකොට ඒකත් ඇතුළත් වෙන්නේ මොකටද? ඕ, ලෝකෝත්තර මාර්ගාංගයක් බවට තමයි ඒකපත් වෙන්නේ. එතකොට පින්වත්නි, එතකොට මේ විදිහට ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසින් කෙනෙක් නුවණින් විමසනවාද, කල්පනා කරනවාද, විදර්ශනා කරනවාද, අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් නුවණින් විමසනවාද, ඒක ඇතුළත් වෙන්නේ සම්මා සංකල්පයටයි. ඒක තමයි ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වෙන සම්මා සංකල්පයේ බවට පත්වෙන්නේ. දැන් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේදී දේශනා කළා, කවුරු හරි කෙනෙක් Tamanට ඇවිල්ලා බයිනවා. ඒ බයිනකොට එතකොට හිතන්න කිව්වා, එතකොට නුවණින් විමසන්න කිව්වා, දැන් ඔන්න මේ කනට ශබ්දයක් ඇහෙනවා. මේ කනට තමයි මේ බයිනේ ඇහෙන්නේ. එතකොට බයිනේ එක කියලා කියන්නේ ශබ්දයක්. දැන් මේ ශබ්දය ඇසෙන කන අනිත් එකක්. එහෙනම් මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කනට ඇහෙන ශබ්දයත් අනිත් එකක්. ඊට පස්සේ මේ කනේ ඇතිවන විඥානයත් අනිත් එකක්. ඊට පස්සේ මේ කනයි ශබ්දයයි විඥානය එකතු වෙන ස්පර්ශය, ඒකත් අනිත් එකක්. ඒ ස්පර්ශයෙන් ඇතිවෙන දුක් විඳීමක්, ඒකත් අනිත් එකක්. ඇතිවෙන සංඥාව, ඒකත් අනිත්‍යයි. චේතනාව, ඒකත් අනිත්‍යයි. මේ විදිහට නුවණින් විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා ඒ විදිහට විමසලා හිතන්න, මේ ශබ්දයත් අනිත්‍ය නම්, මේ කනත් අනිත්‍ය නම්, මේ විඥානයත් ස්පර්ශයත් අනිත්‍ය නම්, මේ දුක් විඳීමත් අනිත්‍ය නම්, මේකට මම තරහ ගන්න ඕනේ නැහැ. මෙතන තරහ ගන්න දෙයක් නැහැ කියලා හිතන්න, සිහි කරන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අර තමන්ට කෙනෙක් බයිනකොට ඇතිවෙන තරහව එතනින්ම සංසිඳිලා යනවා. ඒ කෙනාගේ හිත කොයි පැත්තටද යොමු වෙන්නේ? නුවණින් විමසන එක පැත්තටයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ, ඒ විදිහට කෙනෙක් හිතුවොත් ඒක මොකටද ඇතුළත් වෙන්නේ? සම්මා සංකල්පයක් බවට තමයි පත් වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා, ඔන්න කවුරු හරි තමන්ට ගහනවා දඬු මුගුරු වලින්, නැත්නම් වෙන මොකක් හරි එකකින් ගහනවා. එතකොට හිතන්නකෝ, මේ කය හැදිලා තියෙන්නේ මේ අවි ආයුධ දඬු මුගුරු වැදෙන ස්වභාවයෙන්මයි කියලා. ඊට පස්සේ හිතන්නකෝ, මේ කයත් අනිත්‍යයි, කයට දැනෙන පහසත් අනිත්‍යයි, කයේ ඇතිවෙන විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි කියලා. එතකොට ඒ කෙනාගේ කොයි පැත්තටද යා යොමු වෙන්නේ? නුවණින් විමසන එක, නැත්නම් විදර්ශනාව පැත්තට. ඒක තමයි සම්මා සංකල්පයේ බවට පත් වෙන්නේ. එතකොට පින්වත්නි, මේ විදිහට දැන්
කෙනෙක් පුරුදු කරොත් ඒ කෙනා තුළ මේ සම්මා සංකල්පය තමයි දියුණු වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවතැනක අපිට දකින්න ලැබෙනවා සමහර වෙලාවට මේ බොහෝම දුකසේ ජීවත් වෙන දුගී යාචකයෝ. ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා මහා ධනධාන්‍ය භෝග සම්පත් තියෙන ධනවතුන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආන් ඒ වෙලාවට හිතන්න සිහි කරන්න අර දුගී දුප්පතුන් දැක්කපුවාම සිහි කරන්න මේ ගිවාගෙන ආපු සසරේ මමත් ඕනි තරම් මේ දුගී යාචකයෝ වෙලා ඉඳලා ඇති. ඊට පස්සේ උන්වහන්සේ වදාළ අර ධනවත් පෝසතුන් දැක්කම සිහි කරන්න මමත් මේ සසරේ ඕනි තරම් මේ වගේ පොහසතුන් වෙලා ඉඳලා ඇති. නමුත් මේ සසරේ මේ වගේ දුගී යාචකයින් වෙමින් ධනවතුන් වෙමින් සැරිසරා ආවේ එක හේතුවක් නිසයි, චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි මහන්සි ගන්න ඕනි කියලා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඒ විදිහට කෙනෙක් නුවණින් විමසනවා නම් කල්පනා කළොත් ඒකත් මොකටද ඇතුළත් වෙන්නේ? සම්මා සංකල්පයට. ඊට පස්සේ උන්වහන්සේ වදාලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා තව අවස්ථාවක ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා නිතර නිතර සිහි කරන්න ඕනි මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි, මරණය ඉක්මවලා නෙවෙයි මං ජීවත් වෙන්නේ කියලා. ඒ විදිහට කෙනෙක් නිතර නිතර සිහි කරද්දී මොකද වෙන්නේ? ඒ කෙනාගේ තියෙනවද ජීවිත මදය? අර තමන් මරණයට පත් වෙන්නේ නැහැ කියන තැන කෙනෙක් ඉන්නේද්දි ඒකට කියනවා ජීවිත මදය කියලා. ඒ කෙනා යහපත කරන්න නෙමෙයි පෙළඹෙන්නේ. එතකොට කෙනෙක් නිතර නිතර සිහි කරනවා නම් මම මරණයට පත් වෙන ස්වභාවය යුක්තයි කියලා එයා අයහපතින් වළකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා නිතර නිතර සිහි කළ යුතුයි මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඊට පස්සේ මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඊට පස්සේ මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ මම ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙලා යන ස්වභාවයෙන් තමයි ඉන්නේ කියලා. එතකොට කෙනෙක් ওই විදිහට නිතර නිතර සිහි කරනවා නම් මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, ලෙඩ වෙන ස්වභාවයෙන්, රෝග පීඩා වැළඳෙන ස්වභාවයෙන්, ජරා ජීන වෙන ස්වභාවයෙන්, කර්මයේ දායාද කරගත් ස්වභාවයෙන් යුක්තයි කියලා ඒකේ නා නිරතුරුව අයහපතෙන් වැළකීලා යහපත කරා යොමු වෙනවා, ආර්ය සත්‍ය කරා යොමු වෙනවා. එතකොට කෙනෙක් ඒ විදිහට විමසනවා නම් ඒක මොකක් බවටදපත් වෙන්නේ? සම්මා සංකල්පයේ බවටපත් වෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මේ විදිහට නුවණින් විමසනවා නම් කල්පනා කරනවා නම් එතකොට එයා තුළ සම්මා සංකල්පය තමයි වැඩෙන්නේ. එතකොට ඔන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා සම්මා දිට්ඨියෙන් තමයි මිච්ඡා සංකල්පේ මේකයි සම්මා සංකල්පේ මේකයි කියලා වෙන් කරලා අඳුරගන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් ඔන්න අඳුරගත්තට පස්සේ මිච්ඡා සංකල්පේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා දුන්න මොකද්ද? මොකද මිච්ඡා සංකල්පය කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. පංචකාමයේ ගැන කල්පනා කර කර හිත හිත ඒකෙම සතුටු වෙන එක, තරහසිතින් තරහ ගැන හිත හිත ඉන්න එක, අනිත් අයට හිංසා පීඩා කරන එක ගැනම කල්පනා කර කර ඉන්න එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක බැහැර කර යුතු එකක්, ඒක දුරු කරන්න ඕනි. එතකොට ඒ මිච්ඡා සංකල්පනාව බැහැර කරලා එන්න තියෙන්නේ කොතනටද? සම්මා සංකල්පනාවට. සම්මා සංකල්පනාව බුදුරජාණන් වහන්සේ වදාළ ආකාර දෙකයි. එකක් තමයි ආශ්‍රව සහිත පින්නට බර පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්ත සංකල්පනාව. ඒක උන්වහන්සේ වදාළ මේ පංචකාමෙන් වෙන් වෙලා යන එක, නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව, මෛත්‍රී සිතින් වාසය කරන එක, අවිහිංසා සංකල්පනාව, හිංසා පීඩා නොකර ඉන්න එක කියලා. එතකොට චතුරාර්ය සත්‍ය අහන්න නොලැබිච්ච සමහර අය මේ විදිහට මේ මෛත්‍රී සිතින් ඉන්නවා, පංචකාමයන්ගෙන් වෙන් වෙලා යන කල්පනා කරනවා, ඊට පස්සේ අනිත් අයට හිංසා පීඩා නොකර ඉන්න හිතනවා. එතකොට ඒ සම්මා සංකල්පයේ අයිති වෙන්නේ මොකටද? පිනට බර
පෙරලා සැප විපාක ලබා දෙන ස්වභාවයෙන් යුක්ත එකටයි. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරන කෙනෙක් චතුරාර්ය සත්‍ය අහන්න හම්බුණාට පස්සේ ඒ කෙනා ඔන්න නුවණින් විමසනවාද චතුරාර්ය සත්‍යයට උවමනා කරන විදිහට ආයතන අනිත්‍ය වශයෙන්, ස්කන්ධ අනිත්‍ය වශයෙන්, පටිච්චසමුපාද වශයෙන්, ධාතු මනසිකාර වශයෙන්, ආංගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමක් ඇද්ද? ආං ඒක මොකද්ද? ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන සම්මා සංකල්පය බවට පත්වෙනවා. එතකොට ඒක තමයි සම්මා සංකල්පයේ ආකාර දෙක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනි කියන අදහසට ඇවිල්ලා ඒක නුවණින් විමසනවා, විදර්ශනා කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන විදිහට නුවණින් විමසනවා. ආන් ඒකෙනා මහන්සි ගන්නවා මිච්ඡා සංකල්පය බැහැර කරලා සම්මා සංකල්පය උපදවා ගන්න මහන්සි ගන්නවා. ආන් ඒ මහන්සිය උත්සාහය ඇතුළත් වෙන්නේ සම්මා වායාම කියන අංගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම කියන මාර්ගාංගයේ බවට තමයි ඒ උත්සාහයපත් වෙන්නේ. ඊට පස්සේ ඒකෙනා මිච්ඡා සංකල්පය වැරදි කල්පනාව බැහැර කරනවා, සම්මා සංකල්පය නිවැරදි කල්පනාව දියුණු කරනවා සිහියෙන් යුක්තව. ආන් ඒ සිහිය ඇතුළත් වෙන්නේ සම්මා සතිය කියන මාර්ගාංගයටයි. බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සංකල්පය කියන මාර්ගාංගයත් එක්ක තව අංග තුනක් එකට වැඩෙනවා. මොනවද? සම්මා දිට්ඨියත්, සම්මා වායාම, සම්මා සති. කොහොමද වෙන්නේ? සම්මා දිට්ඨියෙන් තමයි අඳුරගන්නේ මිච්ඡා සංකල්පය මේකයි, සම්මා සංකල්පය මේකයි කියලා. ඊට පස්සේ මිච්ඡා සංකල්පය බැහැර කරලා සම්මා සංකල්පය දියුණු කරන්න මහන්සි ගන්නවා, උත්සාහ කරනවා. ඒක මොකද්ද? සම්මා වායාම. සිහියෙන් ඉඳලා තමයි මිච්ඡා සංකල්පය බැහැර කරලා සම්මා සංකල්පය දියුණු කරන්නේ. ඒක අයිති වෙන්නේ සම්මා සතියට. ඔය විදිහට දියුණු කරන්න මහන්සි ගන්න කෙනා මුලින්ම කලින්ම එක දෙයක් කරනවා. සිල්වත් වෙලා ඉන්නවා, වචනේ රැකගෙන ඉන්නවා, කය රැකගෙන ඉන්නවා, ධාර්මිකව ජීවත් වෙනවා. එතකොට මොනවද තියෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. එතකොට මාර්ගාංග 7යි. ඔය මාර්ගාංග 7 තමයි උපකාර කරන්නේ පරිස්කාර බවට පත් වෙන්නේ සම්මා සමාධියට. ඔය මාර්ගාංග 7න් කෙනෙක් යුක්ත වෙනවා, දයා තුල සම්මා සමාධිය වැඩෙනවා. එතකොට ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කෙනා තුල දියුණු වෙලා යනවා. එතකොට පින්වත්නි, ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු වෙනවා කියලා. එතකොට ඔන්න අපි ඉගෙන ගත්තාද මිච්ඡා සංකල්පය ගැනත්, සම්මා සංකල්පයත්, සම්මා සංකල්පයේ ආකාර දෙක ගැනත්. ඊට පස්සේ ඒ සම්මා සංකල්පය දියුණු කිරීම තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන කොහොමද කියලත්. එතකොට මේ විදිහට සම්මා සංකල්පය දියුණු කිරීම තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීම තුළ තමයි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ, කෙනෙක් සකදාගාමි ඵලයට පත් වෙන්නේ, කෙනෙක් අනාගාමි ඵලයට පත් වෙන්නේ, කෙනෙක් අරහත් ඵලයට පත් වෙන්නේ, කෙනෙක් මේ ඉපදෙන මැරෙන සසරින් නිදහස් වෙලා මේ නිවන සාක්ෂාත් කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාට පස්සේ, චතුරාර්ය සත්‍ය ගැන ශ්‍රවණය කරන්න ලැබුණාට පස්සේ කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න මහන්සි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දියුණු කිරීම තුළ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් බබලනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ලෝක සත්වයා අතර බබලන්න පටන් ගන්නවා ප්‍රඥාවෙන්. උන්වහන්සේ වදාලා යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහපති, මේ පාරව ලයිනේ කුණුරොඩු දාන මඩවලවල් තියෙනවා, ලොකු වලවල් තියෙනවා, කුණුරොඩු දාන කුණු වතුර පිරිච්ච ආගේ මඩවලක පදුමන් තත්ත ජායේත නෙළුම් මලක් පිපෙනවා ඒ මඩවලේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආගේ මඩවලේ පිපෙන නෙළුම වගේ අන්ධ භූතේ පුතුජ්ජනේ, මේ අන්ධ බාල පෘතග්ජන ලෝකයේ තුල අතිරෝචති පඤ්ඤාය
ප්‍රඥාවෙන් බබලනවා සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බබලන ගන්නවා කියලා. දැන් නෙළුම් මල අර මඩවලේ කුණුවලේ පිපුණත් ඒ මල සුවඳින් වර්ණයෙන් බබලනවා. ඒ වගේ මේ පෘථග්ජන ලෝකයේ තුල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල්පනාව නැති මේ සසරේ යන මේ මිනිස්සු අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් බබලනවා. මොකද එයා තුල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙන්නේ, සම්මා සංකල්ප දියුණු වෙන්නේ, මාර්ගාංග එකින් එක දියුණු වෙලා ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරලා සසර දුකේ නිදහස් වෙන්න, සතර අපායේ නිදහස් වෙන දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අප හැම දිනාටත් අන්නේ දුර්ලභ අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුත් කල්පනා කරන්න ඕනි, මේ ඇස් දෙක පේන වෙලාවේ, කන් දෙක ඇහෙන වෙලාවේ, බණ භාවනා කරගන්න අතපය වාරු තියෙන වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තවදුරටත් ඉගෙනගෙන ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිත තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික ටික නමුත් දියුණු කරන්න මහන්සි ගන්න, දියුණු කරන්න මහන්සි ගන්න ගමම්ම මහන්සි අරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ඉපදෙන මැරෙන සසරෙන් සතර අපා දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගෙන සාදු කියන්නේ.